අපේ ලොකු ආසාවක් තිබුණා රුවන්වැලි මහසෑයටයි ජයසුමහා බෝධිරාජයන් වහන්සේටයි අපේ අතින්ම පිළියෙල කරගත්තා වූ කිරිපිටි පූජා කරන්න. ඉතින් අපි හැම දෙයකම ලෑස්ති වෙලා තමයි ආවේ. ඉතින් අපි උදේම ඇහැරලා කිරිපිටි වෂ්ඨපාන පිළියෙල කරගෙන උදේම ආවා රුවන්වැලි මහසෑයට. ඉස්සරහා කඩවලින් අපි මලුත් අරගෙන දැන් අතුරට යන්නයි හදන්නේ. ඔයාලා අහලා තියෙනවද රුවන්වැලි මහසෑය ගැන තියෙන කතාව? ගර්භය ඇතුලේ ද්‍රෝණයක් මහා ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ විදියට කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඉතින් අපි මේ සියලු පූජාවන් ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා කරනවා හා සමාන හැඟීමකින් තමයි ශ්‍රද්ධාවෙන් යුතුව පිළියෙල කරගත්තේ. අපි මේ ඇතුල් වෙන්නේ නැගෙනහිර දොරටුවෙන්. මේත් එක්කම පිටිපස්සෙන් තියෙන බටහිර දොරටුව. ඒ බටහිර දොරටුව ඕගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ. නිතරම වහලා තියෙන්නේ. ඒකටත් කතාවක් තියෙනවා. බටහිර දොරටුවේ නාගලෝකයේ ඉඳන් නාගයෝ මේ රුවන්වැලි මහසෑය වන්දනා කරන්න එනවා කියලා තමයි කියන්නේ මනුෂ්‍ය වේශයෙන්. ඉතින් ඒ දොරටුවෙන් නාගයෝ ඇතුල් වෙන නිසා තමයි මිනිසුන්ට ඇතුල් වෙන්න බැරි විදිහට වහලා තියෙන්නේ. මෙතනදී අපි නාගයෝ කිව්වහම අපි මවා ගන්න జాතියේ සත්ව කොට්ටාසයක් නෙමෙයි. නාගලෝකයේ ඉඳන් ඒ නාගයෝ එනවා කියන්නේ මිනිස් ස්වරූපයෙන්. ඉතින් ඒ නාගයින්ට හැකියාවක් තියෙනවලු ඕනිම වෙලාවක මිනිස් ස්වරූපයෙන් පෙනී ඉන්නත් ඒ ස්වරූපය වෙනස් කරගෙන වෙනත් වේශවලට මාරු වෙන්නත් ඒ හැකියාව තියෙනවා කියලා තමයි අපි අහලා තියෙන්නේ. අපි කට්ටියත් එක්ක එකතු වෙලා අපි පිළියෙල කරගෙන ආපු කිරිපිඩු අෂ්ටපාන බෙහෙත් ද්‍රව්‍ය තැහැත් සුවඳ දුන් පහන් හඳුන් කෝරු මේ සියලුම පූජාවන් පූජා කරලා ශ්‍රද්ධාවෙන් යුතුව රුවන්වැලි මහසෑය වන්දනා කරගත්තා.
ජීවමාන බුදුරජාණන් වහන්සේ ගර්භය ඇතුලේ වැඩ සිටිනවා කියලා තමයි අපි අහලා තියෙන්නේ කියලා. ඉතින් පිරිනිවන් මංචකයේදී බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය කරපු අවස්ථාවේ සිටිය ආකාරයටම මේ ගර්භය ඇතුලේ වැඩ ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දකුණට පාද හරවලා උතුරට හිස හරවලා බටහිර දෙසට මුහුණ හරවගෙන තමයි වැඩ සිටිනවා කියලා අපි අහලා තියෙනවා. ඒ වගේම තමයි තව මං අහලා තියෙනවා මේ ගර්භය ඇතුලේ මේක හදන අවස්ථාවේ දැල්ලපු පහන් සුවඳ දුන් තාමත් ඒ විදිහටම ගර්භය ඇතුලේ දැල් වෙනවා කියලා. බලාපොරොත්තු වුණ ආකාරයටම රුවන්වැලි මහසෑය වන්දනා කරලා නැවත එනකොට අපිට කපුල් පූජාවකටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඊළඟට අපි යන්න ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනා කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.